ඒකද වෙන්න. ඉතින් මේ පළවෙනි පාඩමේදී මම බලාපොරොත්තු වෙන්නේ ඔයාලට මොකක්ද මේ ව්‍යාපාරයක් කියන්නේ කියලා අවබෝධයක් ලබා දෙන්න. මොකද අපේ පාඨමාලාව ඇතුලේ සමහර අය ව්‍යාපාර කියන්නේ මොකක්ද කියලා දැනනවා වෙන්න පුළුවන්. ඒ කියන්නේ කොමර්ස් කරලා තියෙන කෙනෙක් වෙන්න පුළුවන්. ඒ වගේම සමහර විට ඔයා කොමර්ස් ඉගෙනගෙන නැති කෙනෙක් වෙන්නත් පුළුවන්. ඉතින් මේ හින්දා මම බලාපොරොත්තු වෙනවා මේ ව්‍යාපාරයක් කියන්නේ මොකක්ද? මොකක්ද මේ මානව සම්පත් කළමනාකරණය කියලා කියන්නේ ව්‍යාපාරයක් තුල කියලා අවබෝධයක් මේ වීඩියෝ එකෙන් ඔයාට ගේන්න. එතකොට මොකද්ද අපි ව්‍යාපාරයක් කියලා කියන්නේ? අපි ව්‍යාපාරයක් කියන එක අදහස් කරනවා මිනිස් අවශ්‍යතා සහ වමනා සම්පූර්ණ කරන ඕනෑම ආර්ථික කටයුත්තක් කියලා. එතකොට මේ ව්‍යාපාර අපිට පුළුවන් ප්‍රධාන කොටස් දෙකකට වර්ග කරගන්න. එකක් තමයි අරමුණ අනුව අපේ ව්‍යාපාර වර්ග කරගන්න පුළුවන් සහ ව්‍යාපාරයේ හිමිකාරීත්වය අනුව ව්‍යාපාරය වර්ග කරගන්න පුළුවන්. අරමුණ අනුව ව්‍යාපාරයක් වර්ග කරනවා කියලා අපි කියන්නේ මේ ව්‍යාපාරය ලාභය අරමුණු කරගෙන කටයුතු කරනවාද, එහෙම නැත්නම් සමාජ සුබ සාධනය අරමුණු කරගෙන කටයුතු කරනවාද කියන එක. ලාභය අරමුණු කරගෙන කටයුතු කරන ව්‍යාපාර ගැන උදාහරණ කිව්ව අපි එදිනෙදා දකින තනි පුද්ගල ව්‍යාපාරයක්, ඒ කියන්නේ අපි එදිනෙදා දකින කඩයක්, ඒ වගේම ඔයා එදිනෙදා දකින ඩයලොග් වගේ සමාගමක් ගත්තොත් මේ ව්‍යාපාර කටයුතු කරන්නේ මේ ව්‍යාපාරවල ලාභය ආරම්භ කරගෙන. ඒ වගේම ළමයි තවත් සමහර ව්‍යාපාර තියෙනවා මේ ව්‍යාපාරවල අරමුණ වෙන්නේ ලාභයක් ලැබීම නෙමෙයි සමාජ සුබ සාධනය කරන එක. මොනවද මේ වගේ ව්‍යාපාර? සමහර විට ඔයා දැකලා ඇති එදිනෙදා ක්‍රීඩා සමිති වගේ ඒවා. ඔයා පාරේ යනකොට ඔයා දකින්න වෙන පුළුවන් ක්‍රීඩා සමිති කියලා. ඒ වගේම ඔයා දැකලා ඇති ගමේ තියෙන මරණාධාර සමිති. ඒ වගේම ගමේ තියෙන සුබ සාධක සමිති. මේවෙන් ඒ අරමුණ වෙන්නේ ඒ ව්‍යාපාරයේ ලාභයක් ඉපෙීම නෙමෙයි ඒ ව්‍යාපාරයට සම්බන්ධ වෙලා ඉන්න පුද්ගලයින්ගේ, එහෙම නැත්නම් සමාජිකයින්ගේ සුබ සාධනය වැඩි දියුණු කරන එක. මේ හින්දා අපි මේවට කියනවා සමාජ සුබ සාධනය අරමුණු කරගත්ත ව්‍යාපාර කියලා. මම හිතනවා මෙතෙන් දැනගන් ඔයාට පැහැදිලි වෙන්නේ නැති කියලා. ඒ හින්දා අපි යමු ඉස්සරහට හිමිකාරීත්වය අනුව ව්‍යාපාර සංවිධාන වර්ග කරන්නේ කොහොමද කියලා. හිමිකාරීත්වය අනුව ව්‍යාපාර සංවිධාන අර වගේම අපිට පුළුවන් කොටස් දෙකකට වෙන් කරන්න. පෞද්ගලික හිමිකාරීත්වය යටතේ තියෙන ව්‍යාපාර සහ පොදු හිමිකාරීත්වය යටතේ තියෙන ව්‍යාපාර කියලා. පෞද්ගලික හිමිකාරීත්වය යටතේ තියෙන ව්‍යාපාර කියලා අපි අදහස් කරන්න ළමයි ව්‍යාපාරයේ අයිතිය තියෙන්නේ පෞද්ගලික අංශයටද නැත්නම් රජයටද කියලා. මේ පොදු අංශය කියලා අපි අදහස් කරන්නේ රජයේ සතු ව්‍යාපාර. ඔයා දැකලා ඇති පාරේ යනකොට, එහෙම නැත්නම් ඔයා නිවුස් අහනකොට දෙපාර්තමේන්තු කියලා ආයතන විශේෂයක් ගැන, ඒ වගේම සංස්ථා කියලා ආයතන විශේෂයක් ගැන. ඉතින් මේවට අපි කියනවා පොදු අයිතියටදී තියෙන ව්‍යාපාර සංවිධාන කියලා. එතකොට මොනවද මේ පෞද්ගලික අයිතියටදී තියෙන ව්‍යාපාර? දැන් සාමාන්‍යයෙන් අපි එදිනෙදා දකින කඩයක් ගත්තු, එහෙම නැත්නම් අපි එදිනෙදා හම් වෙන අපිට දකින්න පුළුවන් PNS වගේ ව්‍යාපාරයක් ගත්තු, මේවා අයිතිය තියෙන්නේ පුද්ගලයෙක්ට, එහෙම නැත්නම් පුද්ගල කණ්ඩායමකට. මේවට අපි කියනවා පෞද්ගලික අයිතියටදී තියෙන ව්‍යාපාර කියලා. ඒතර මේ පෞද්ගලික අයිතියටදී තියෙන ව්‍යාපාර අපිට අඳුරගන්න පුළුවන් ව්‍යාපාර සංවිධාන කීපයක්. ඒ තමයි තනි පුද්ගල ව්‍යාපාර, ඒ වගේම හවුල් ව්‍යාපාර, ඒ වගේම සීමා සහිත පෞද්ගලික සමාගම් කියලා තවත් ආයතන විශේෂයක් තියෙනවා. ඒ වගේම සීමා සහිත පොදු සමාගම් කියලා තවත් ආයතන විශේෂයක් තියෙනවා. ඒ වගේම අපි කලින් කතා කරපු අර ක්‍රීඩා සමිති වගේ ඒවත් අයිති වෙන්නේ මේ පෞද්ගලික අයිති යටතේ තියෙන ව්‍යාපාරවල. අපි බලමු මොනවද පොදු අයිති යටතේ තියෙන ව්‍යාපාර කියලා. පොදු අයිති යටතේ තියෙන ව්‍යාපාර කියලා අපි අදහස් කරන්නේ රජය විසින් පාලන කටයුතු කරන, ඒ වගේම රජයට අයිති ව්‍යාපාර. එතකොට මේ ව්‍යාපාර අපිට පුළුවන් කොටස් තුනක් යටතේ අඳුනගන්න. ඒ තමයි රාජ්‍ය දෙපාර්තමේන්තු. අපි ගත්තොත් දුම්රිය දෙපාර්තමේන්තුව, ඒ වගේම තැපැල් දෙපාර්තමේන්තුව, මේ වගේ දෙපාර්තමේන්තු අපි කියනවා පොදු අයිති යටතේ තියෙන ව්‍යාපාර සංවිධාන කියලා. ඒ වගේම තවත් ආයතන විශේෂයක් තියෙනවා. ඒ තමයි සංස්ථා කියන්නේ. මේ සංස්ථා ගත්තාම මේ සංස්ථා
ඒ වගේම මණ්ඩල කියලා නම තියෙනවා. අපි ගත්තොත් ඒ මණ්ඩලය. ඒ වගේම ගුවන් විදුලි සංස්ථාව, රූපවාහිනී සංස්ථාව මේ වගේ ආයතනවත් රජයේ සතුව අයිතිය පවතින ව්‍යාපාර සංවිධාන විශේෂයක් වෙනවා. මේවටත් අපි කියනවා පොදු අයිතිය යටතේ තියෙන ව්‍යාපාර සංවිධාන කියලා. මේ වගේම රජ යටතේ තියෙන තවත් සංවිධාන විශේෂයක් තියෙනවා. මේකට අපි කියනවා රාජ්‍ය සමාගම් කියලා. අපි උදාහරණයක් විදිහට කතා කරා ශ්‍රී ලංකා ටෙලිකොම් කියන ආයතනය. මේක පොදු අයිතිය යටතේ තියෙන රාජ්‍ය සමාගමක්. ඉතින් මම හිතනවා මෙතෙන්දී ඔයාට ව්‍යාපාර සංවිධාන කොහොමද වර්ග කරගන්නේ කියලා අවබෝධයක් ලැබෙන්නේ නැති කියලා. ඊළඟට මම යනවා අපේ ව්‍යාපාර ගැන කතා කරද්දී වැදගත් වෙන තවත් ප්‍රධාන මාතෘකා දෙකක්, එහෙම නැත්නම් සංකල්ප දෙකක් ගැන ඔයාට කියලා දෙන්න. ඒකේ මම කියන්නේ අපි කියනවා අවශ්‍යතා සහ වුවමනා කියලා. මේ අවශ්‍යතා කියලා අපි කියන්නේ ළමයි ජීවත් වෙන්න එදිනෙදා පුද්ගලයෙක් සම්පූර්ණ කරගන්න ඕනේ අනිවාර්ය සාධකවලට. උදාහරණයක් විදියට කතා කරොත් අපි හැම කෙනෙක්ටම ආහාර කියන දේ අත්‍යවශ්‍ය දේ වෙනවා. ඒ වගේම අපි හැම කෙනෙක්ටම ඇඳුම් පැළඳුම් කියන දේ අවශ්‍ය වෙනවා. ඒ වගේම හැම කෙනෙක්ටම ජීවත් වෙන්න නිවාසයක් කියන දේ අවශ්‍ය වෙනවා. වර්තමානයේදී හැම කෙනෙක්ටම සෞඛ්‍ය පහසුකම් කියන දේ අවශ්‍ය වෙනවා. ඒ වගේම දැන් වර්තමානයේදී අධ්‍යාපනය කියන එක අවශ්‍යතාවයක් වෙනවා. මොකද අධ්‍යාපනය ලබන්නේ නැතුව අපිට මේ සමාජය තුළ පවතින අසීරු වෙන හින්දා. වමනා කියලා අපි අදහස් කරන්නේ ඒ අපි කියන අවශ්‍යතා සම්පූර්ණ කරගන්න එක එක්කිනා කැමැත්තක් දක්වන ආහාර ආකාරවල. දැන් ආහාර කියන දේ ගත්තොත් උදෑසන ආහාරයට ඔයා කැමති ආහාර උදේට කන්න කැමති දේ මං කන්න කැමති දේෙන් වෙනස් වෙන්න පුළුවන්. උදේට මම සමහර විට බත් කන්න කැමතියි. හැබැයි තව කෙනෙක් උදේට පාන් කෑල්ලක් කන්න කැමති වෙන්න පුළුවන්. දැන් බලන්න මේ ආහාර කියන අවශ්‍යතාවය ඔයාට සහ මට කියන දෙන්නටම පොදු වුණා. හැබැයි මේ ආහාරය ඇතුලේ අපි කන්න කැමති දේ ඔයාගෙන් සහ මගෙන් එකිනෙකට වෙනස් වෙනවා. මේ හින්දා අපි කියනවා මේක උවමනා කියන ඒ පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වෙනවා කියලා. පැහැදිලිද? හරි. ඊළඟට මම යන්නේ මේ ආහාර අවශ්‍යතා සහ වමනා ගැන පොඩි වගුවක් ඔයාලට ඉදිරිපත් කරන්න. එතකොට වර්තමානයේදී අපිට බහුල කියන්නේ ප්‍රධානව තියෙන අවශ්‍යතා තමයි ආහාර, ඇඳුම් පැළඳුම්, ඒ වගේම නිවාස, අධ්‍යාපනය, ප්‍රවාහනය, සංනිවේදනය, සෞඛ්‍ය, ආරක්ෂාව, ඒ වගේම විනෝදය කියන දේවල්. එතකොට මේ අවශ්‍යතා සම්පූර්ණ කරගන්න එක එක පුද්ගලයා රුචිකත්වයක් දක්වන ආකාර වෙනස් වෙනවා. ඒවා ඔයාට මේ වගේ ඉදිරිපත් කරලා තියෙනවා. විනාඩියක් තරම් කියවගන්නේ. හරි. එතකොට ළමයි මේ අවශ්‍යතා සහ උවමනාවල ලක්ෂණ කීපයක් තියෙනවා. ඒ තමයි අවශ්‍යතා කියන එක හැම එක්කෙනාටම පොදු දෙයක් වෙනවා. හැබැයි උවමනාවක් එක්කෙනෙක්ගෙන් තවත් කෙනෙක්ට වෙනස් වෙන්න පුළුවන්කම තියෙනවා. ඒ හින්දා අපි කියනවා මේවට විවිධයි කියලා. අවශ්‍යතා කියන දෙයට අපි කියනවා ප්‍රාථමිකයි කියලා. ඒ මොකද හැම කෙනාටම අවශ්‍ය වෙන දේවල් එකම ස්වරූපයක් ගන්න හින්දා. හැබැයි වමනාවට අපි කියනවා ද්විතීක ලක්ෂණයක් තියෙනවා කියලා. ඒ වගේම අවශ්‍යතා සීමිත ප්‍රමාණයක් තියෙනවා. අපි කතා කර ආහාර, ඇඳුම්, නිවාස, අධ්‍යාපනය, ප්‍රවාහනය වගේ සීමිත අවශ්‍යතා ප්‍රමාණයක් තමයි ඕනෑම පුද්ගලයෙක්ට. ලංකාවේ ජීවත් වෙන කෙනෙක්ට වුණත්, ඇමරිකාවේ ජීවත් වෙන කෙනෙක්ට වුණත්, එහෙම නැත්නම් ජපානයේ ජීවත් වෙන කෙනෙක්ට වුණත්, එහෙම නැත්නම් අප්‍රිකාන් රටක ජීවත් වෙන කෙනෙක්ට වුණත් මේ අවශ්‍යතා කියන දේ සීමිතයි. හැබැයි වමනාව, ඒ කියන්නේ එයා ආහාරයට ගන්න කැමතිද, එයා ප්‍රවාහනය විදියට තෝරගන්න කැමතිද, ඒකිනේකට වෙන. ඒ හින්දා අපි කියනවා මේවට වමනා අසීමිතයි කියලා. ඒ වගේම ළමයි අවශ්‍යතා සම්පූර්ණ කරගන්න එක
අත්‍යවශ්‍ය වෙනවා. මොකද අවශ්‍යතා සම්පූර්ණ කරගන්න නැතුව අපිට අපේ පැවැත්ම තහවුරු කරගන්න බැරි හින්දා. හැබැයි වුවමනාවල් සම්පූර්ණ කරගන්න එක අත්‍යවශ්‍ය නැහැ. ඒ වගේම අවශ්‍යතාවල තියෙන තව ලක්ෂණයක් තමයි මේ අවශ්‍යතා උපතින්ම අපිට ජනනය වෙනවා. ඒ වගේ හැබැයි වුවමනාවල් ව්‍යාපාරවලට කැමති නම් නිර්මාණය කරන්න පුළුවන්. උදාහරණයක් විදිහට අපි කිව්වොත් දැන් ඔයා දැකලා ඇති ඇඩ්වර්ටයිස්මන්ට් එක AGB නැතුව කෑම එපා කියලා. හැබැයි ඔයාට කෑම කනකොට AGB කියන එක අත්‍යවශ්‍ය වෙනවා. මොහොතක් කල්පනා කරලා බලන්න. එතකොට මේ AGB කියන එක කියන ආයම නැත්තම් ඒ ආයතනය ඔයාට වමනාවක් නිර්මාණය කරලා දීලා තියෙනවා. ඔයා ආහාර ගන්නකොට මේ AGB එක පාවිච්චි කරන්න ඕනේ කියලා. හැබැයි ඔයාට ආහාරය කියන අවශ්‍යතාවය සම්පූර්ණ කරගන්න මේක අත්‍යවශ්‍යම වෙන්නේ නැහැ. ඒ හින්දා අපිට පුළුවන් මේ වමනා කියන එක ව්‍යාපාරවලට නිර්මාණය කරන්න පුළුවන් කියලා කියන. හරි. අපි යමු ඊළඟ සංකල්පයට. ඒ තමයි භාණ්ඩ හා සේවා කියන එක. භාණ්ඩවල කියන එකට අපි කියන්නේ ළමයි මිනිස් අවශ්‍යතා සහ වමනා සම්පූර්ණ කරන ඕනෑම භෞතික නිෂ්පාදනයකට. ඒ කියන්නේ මේ භෞතික නිෂ්පාදනයක් කියලා අපි අදහස් කරන්නේ මේ නිෂ්පාදනය අපිට එහෙන් දකින්න පුළුවන්, අපිට අතින් අල්ලන්න පුළුවන්කම තියෙනවා. මේ වගේ අපිට භෞතිකව දකින්න පුළුවන්, එහෙම නැත්නම් භෞතිකව ස්පර්ශ කරන්න පුළුවන් දේවල් වලට කියනවා භාණ්ඩ කියලා. ඒ වගේම තවත් දෙයක් තියෙනවා අපිට අවශ්‍යතා සම්පූර්ණ කරගන්නේ තමයි සේවා කියලා. මේ සේවාවල තියෙන ලක්ෂණය තමයි අපිට භෞතිකව මේ සේවාව දකින්න බැහැ. ඒ වගේම අපිට ඒක ස්පර්ශ කරන්න, එහෙම නැත්නම් අල්ලන්න පුළුවන් කමක් නැහැ. හැබැයි අපිට මේ සේවාව ලැබෙනවා. උදාහරණයක් විදිහට කිව්වොත් ඔය ආසනීපයක් වෙලා වෙද මහත්තයා ගාවට ගියොත්, එහෙම නැත්නම් ડોක්ටර් ගාවට ගියොත් මේ ડોක්ටර් ඔයාට ඔගේ අසනීපය මොකද්ද කියලා බලලා ඔයාට බෙහෙත් දෙනවා. මේ බෙහෙත් කියන දේ විතරයි ඔයාට අල්ලන්න පුළුවන් කම තියෙන්නේ. ડોක්ටර්ගේ සර්විස් එක ඔයාට අල්ලන්න පුළුවන් කමක් නැහැ. මේ හින්දා අපි කියනවා මේ සේවා අස්පෘශ්‍යයි, ඒ වගේම එම අදෘශ්‍යමානයි කියලා. හරි. මම හිතනවා ඔයාට භාණ්ඩ හා සේවා ගැන අවබෝධයක් ලැබෙන්න ඇති කියලා. ඊළඟට මම ඔයාට පැහැදිලි කරලා දෙන්න යන්නේ නිෂ්පාදන සාධක කියන කොටස ගැන. ළමයි, අපි නිෂ්පාදන සාධකයක් කියලා අදහස් කරන්නේ අපි භාණ්ඩයක් හරි එහෙම නැත්නම් මිනිස් අවශ්‍යතා සම්පූර්ණ කරන්න අපි කතා කරා භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කරන්න ඕනේ කියලා. එතකොට මේ භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කරනවා කියන එක ව්‍යාපාරයක නිමියම විදියට අපිට අඳුරගන්න පුළුවන්. එතකොට මේ නිමියම විදියට මේ නිෂ්පාදනය, එහෙම නැත්නම් භාණ්ඩයක් හෝ සේවාවක් බිහි වෙන්නේ කොහොමද? එතකොට ඒක බිහි වෙන්න අපිට යම්කිසි කරුණු ටිකක් යොදවන්න වෙනවා. ඒ කරුණු වලට අපි කියනවා ඒ නිෂ්පාදන සාධක, එහෙම නැත්නම් යෙදවුම් කියලා. මේ යෙදවුම් අපිට අඳුරගන්න පුළුවන් ප්‍රධාන කොටස් හතරකට. ඒ තමයි භූමිය, ශ්‍රමය, ප්‍රාග්ධනය සහ ව්‍යවසායකත්වය කියලා. අපි භූමිය කියලා අදහස් කරන්නේ නිෂ්පාදනය සඳහා යොදා ගන්න දේපල, එහෙම නැත්නම් භෞතික සම්පත් වලට අපි ගන්න, අපි කියන්නේ අපි නිෂ්පාදනය සඳහා යොදා ගන්න ඉඩම්, ඒ වගේම නිෂ්පාදනය සඳහා යොදා ගන්න දේව, ඒ වගේම මැණික් නිෂ්පාදනය කරනකොට අපි ගන්න මැණික්, මේ දේවල් ඔක්කොම අපිට ස්වභාව ධර්මයෙන් හම්බ වෙනවා. මේ හින්දා අපි මේවට කියනවා භූමිය කියලා. ඉතින් මේ භූමියට මේ භූමිය කියන නිෂ්පාදන සාධකයට අපිට ලැබෙන ප්‍රතිලාභය තමයි බදුකුලිය කියන එක. ඒ කියන්නේ ඔයාට ඔයා ගාව තියෙන ඉඩම තව කෙනෙක්ට කුලියට දීලා ඒකෙන් කුලී ආදායමක් ලබන්න පුළුවන්කම තියෙනවා. දෙවෙනි නිෂ්පාදන සාධකයට අපි කියනවා ශ්‍රමය කියලා. ශ්‍රමය කියලා අපි කියන්නේ නිෂ්පාදන කාර්යයක් වෙනුවෙන් අපි යොදවන භෞතික හෝ මානසික වෙහෙස. එතකොට මේ කායික හෝ මානසික වෙහෙසට අපිට ලැබෙනවා ළමයි වැටුපක්, එහෙම නැත්නම් වේදනයක්. වැටුපක් කියලා අපි හදාස් කරන්නේ කායික ශ්‍රමය යොදවලා කරන නිෂ්පාදනයක් වෙනුවෙන් ලැබෙන ගෙවීමකට. වේදනයක් කියලා අදහස් කරන්නේ නේ මානසික ශ්‍රමය. ඒ කියන්නේ දැන් අපි ගත්තොත් අපි accountant කෙනෙක් වගේ. accountant කෙනෙක් මහන්සි වෙලා වැඩ කරන්නේ. හැබැයි එයාගේ මානසික ශ්‍රමය යොදවනවා
මේ ව්‍යාපාරයේ කටයුතු වෙනින්. මේකට එයාට හම්බ වෙනවා වේතනයක්. හැබැයි මේ ආයතනයෙන් කම්කරුවේ මහන්සි වෙලා තමන්ගේ දෛනික වැඩ කටයුතු කරනවා වෙන්න පුළුවන්. ඒ හින්දා යාට ඒ වෙනුවෙන් වැටුපක් ගෙවුවා. තුන්වෙනි නිෂ්පාදන සාධක කියලා අපි කියනවා ප්‍රාග්ධනය කියලා. ප්‍රාග්ධනය කියලා අපි අදහස් කරන්නේ නිෂ්පාදන කාර්ය වෙනුවෙන් අපි යොදවා ගන්න මූල්‍ය සම්පත් සහ මිනිසා විසින් නිපදවාන ගන්න ලද සම්පත් වලට. ඒ කියන්නේ අපි නිෂ්පාදනය වෙනුවෙන් යොදවන යන්ත්‍ර සූත්‍රය වගේම මිල මුදල් අපි අඳුර ගන්නවා ප්‍රාග්ධනය කියලා. මේ ප්‍රාග්ධනය වෙනුවෙන් අපිට ලැබෙන ගෙවීම තමයි ළමයි පොලිය කියලා කියන්නේ. ඉතින් ඔයා ගාව තියෙන සල්ලි ඔයා දන්න. ඔයා බැංකුවක තැන්පත් කරලා තිබ්බොත් මේ බැංකුවෙන් ඔයාට අවුරුද්දක කාලයකට, එහෙම නැත්නම් මාසයක කාලයකට, එහෙම නැත්නම් ඔයා මේ තැන්පත යොදවන කාල පරිච්ඡේදයට ඔයාට ගෙවීමක් කරනවා. මේකට අපි කියනවා පොලිය කියලා. හතරවෙනි නිෂ්පාදන සාධකයට අපි කියනවා ව්‍යවසායකත්වය කියලා. මේ ව්‍යවසායකත්වය මම කැමති අඳුන දෙන්න මේ නිෂ්පාදන සාධක වලින් වඩා වැදගත්ම වෙන නිෂ්පාදන සාධකය කියලා. ඇයි මම එහෙම කියන්නේ? මේ ව්‍යවසායකයා කියන කෙනා අපි මේ උඩින් කතා කරන භූමිය, ශ්‍රමය, ප්‍රාග්ධනය කියන දේවල් යොදවලා අලුතෙන් භාණ්ඩයක් හෝ සේවාවක් පුද්ගලයින් වෙනුවෙන්, එහෙම නැත්නම් මිනිස්සු වෙනුවෙන් බිහි කරනවා. මේ බිහි කරන ක්‍රියාවලිය ඇතුළතදී මෙයාට ළමයි අවදානමක් දරන්න වෙනවා. ඇයි? සමහර වෙලාවට ඔය මේ මෙයාගේ නිෂ්පාදනය මිනිස්සු බාර ගන්න ඇති වෙන්න පුළුවන්. ඒක වෙළඳපළේ අලෙවි නොවෙන්න පුළුවන්. සමහර වෙලාවට මේ වෙනුවෙන් එයාට සමහර විට අලාභයක් ලැබෙන්න පුළුවන්. එයා යොදවන මුදල් සමහර වෙලාවට නැති වෙලා යන්න පුළුවන්. හැබැයි මේ ව්‍යවසායකයා තමන්ගේ ව්‍යවසායකත්වය අත්හරින්නේ නැහැ. එයා ඒ වෙනුවෙන් අකණ්ඩව කැප වෙනවා. මේ නිසා මම කියනවා මේ නිෂ්පාදන සාධක වලින් වඩා වැදගත් මේ නිෂ්පාදන සාධකය තමයි වර්තමාන ලෝකයේදී ව්‍යවසායකත්වය කියන දේ. මේ ව්‍යවසායකත්වය ඔයාට කැමති නම් වෙනම විෂයක් විදියට ඉගෙන ගන්නත් වර්තමානයේ පුළුවන්කම තියෙනවා. ඉතින් මේ ව්‍යවසායකයා මෙහෙම භූමිය, ශ්‍රමය, ප්‍රාග්ධනය යොදවලා නිෂ්පාදනයක් බිහි කරනකොට ළමයි එයාට ඒ වෙනුවෙන් ලැබෙන දීම ලැබෙන ගෙවීමට අපි කියනවා ලාභය කියලා. ඇයි? මේ තමන්ගේ ව්‍යාපාර කටයුත්ත කරගෙන යනකොට මේ ව්‍යාපාර කටයුත්ත සාර්ථක වුණොත් එයාට ලාභයක් ලැබෙන්න පුළුවන්. ඒ වගේම සමහර විට මේක අසාර්ථක වුණොත් එයාට අලාභයක් ලැබෙනවා. ඉතින් මම හිතනවා නිෂ්පාදන සාධක කියන එක ඔයාට පැහැදිලි වෙන්න ඇති කියලා. අපි යමු ඊළඟට. කොහොමද ලෝකයට මේ ව්‍යාපාර කියන එක විහි වුණේ කියලා. ඉස්සර කාලේ ගත්තහම ළමයි මිනිස්සු තමන්ට ඕනේ දේ තමන්ම නිෂ්පාදනය කරගන්න පුරුදු වෙලා හිටියා. ඒ කියන්නේ එයාම ගිහිල්ලා වගා කරගන්නවා, ඒ වගේම එයාම ගිහිල්ලා තමන්ට ඕනේ කරන මාළු ටික අල්ල ගන්නවා, එයාම දඩේ මේ ගිහිල්ලා ඕනේ කරන සතු ටික අල්ල ගන්නවා. මේ කාලයට අපි කිව්වා ස්වයං පෝෂිත ආර්ථික ක්‍රමය කියලා. කාලයක් යනකොට මිනිස්සුන්ට තේරුණා මේ ස්වයං පෝෂිත ආර්ථික ක්‍රමය ඇතුළේ එයාට හැමදේම කරන්න බෑ. කෙනෙක් සමහර වෙලාවට සතු අල්ලන්න දක්ෂ වෙන්න පුළුවන්. කෙනෙක් සමහර වෙලාවට මාළු බාන්න දක්ෂ වෙන්න පුළුවන්. ඒ වගේම කෙනෙක් සමහර වෙලාවට වගා කරන්න දක්ෂ වෙන්න පුළුවන්. ඉතින් මිනිස්සු හිතුවා තමන්ට වඩා දක්ෂ ලෙස කරන්න පුළුවන් දේ වැඩිපුර හදලා තව එක්කෙනෙක් එක මාරු කරගන්න ඕනේ කියලා. ඉතින් මේ යුගයට අපි කිව්වා බාණ්ඩ හෝමාර යුගය, එහෙම නැත්නම් බාට ආර්ථික ක්‍රමය කියලා. හැබැයි කාලයක් යනකොට මේ බාණ්ඩ හෝමාරෝ හින්දාමයි මේ පුද්ගලයින්ට, එහෙම නැත්නම් මිනිස්සුන්ට එක එක ගැටලු වලට මුහුණ දෙන්න වුණා. අපි බලමු මොනවද කියලා. පළවෙනිම එක තමයි ද්වීක සමපාතයක් නොමැති වීම. ඒ කියන්නේ මම වැඩිපුර දඩයම් කරලා මස් අරන් ඉන්නවා, මට එළවලු ටිකක් ගන්න ඕනේ. හැබැයි එළවලු වගා කරපු කෙනාට ඕනේ කරන්නේ මාය ගාව තියෙන මස් ටික නෙමෙයි, එයාට ඕනේ කරන්නේ මාළු ටිකක් ගන්න. දැන් මට මොකද වෙන්නේ? මට එළවලු ටික ගන්න මගේ ගාව තියෙන මස් ටික මාළු වලට හුවමාරු කරගන්න කැමති කෙනෙක් හොයාගෙන යන්න වෙනවා. මේක තමයි බාණ්ඩ හුවමාරුව නිසා ඇතිවෙච්ච පළවෙනිම, එහෙම නැත්නම් ප්‍රධානම ගැටලුව. දෙවෙනි ගැටලුව තමයි ළමයි රැගෙන යාමේ අපහසුතාවය. දැන් අපි හිතමු ඔයා ගාව තියෙන නිෂ්පාදනය වෙන්නේ
වී කියලා ඔයාට වී ගෝණියක් කරේ තියාගෙන යන්න පුළුවන්කම තියෙනවා. හැබැයි ඔයාට හුවමාරු වෙන්නේ අපි කියමු ගවයෙක්. එතකොට මේ ගවයව ඔයාට රැගෙන යන්න අමාරු. වී ගෝණියක් කරේ තියාගෙන ගියාට හරකෙක්ව අපිට එහෙම අරගෙන යන්න බැහැ. ඉතින් මේකත් බාණ්ඩ හුවමාරුව නිසා ඇති වෙච්ච තවත් ගැටලුවක් වුණා. ඒ වගේම මේ බාණ්ඩ හුවමාරුවෙන් ඇති වෙච්ච තව ගැටලුවක් තමයි රැස් කරලා තියාගන්න එකේ දුෂ්කරතාවය. අපිට වීගෝණි ටිකක් ගේ ඇතුලේ ගබඩා කරලා තියාගන්න පුළුවන්. හැබැයි මේ බාණ්ඩ හුවමාරුව හින්දා අපි හිතමු අපිට හම්බෙනවා සත්තු. මේ සත්තුන් අපිට නිවසේ රඳව ගන්න අවස්ථාවයක් තියෙන්න පුළුවන්. මේකත් බාණ්ඩ හුවමාරුව නිසා ඇතිවෙච්ච ගැටලුවක්. ඒ වගේම හතරවෙනි එක තමයි සේවාවක වටිනාකම අපිට මුදල් වලින් මනින්න බැරි. එතකොට අපි වෙද මහත්තයා ගාවට ගිහිල්ලා ලබා ගන්න සේවාව කොහොමද වීගෝණි වලින් තක්සේරු කරන්නේ? මේ හින්දා මේ බාණ්ඩ හුවමාරුව කාලයත් එක්ක මිනිස්සුන්ගේ අත්තරිලා ගියා. එතකොට මොකද වුනේ? මිනිස්සු පුරුදු වුණා පොදුවේ පිළිගන්න මාධ්‍යයක් දීලා මේ මාධ්‍ය භාවිතා කළා බාණ්ඩ හා සේවා හුවමාරු කරගන්න. මේ මාධ්‍යට කිව්ව ළමයි අපි මුදල් කියලා. එතකොට මේ මුදල් කියන එක කාලයත් එක්ක විකාශනය වෙලා ඇවිල්ලා තියෙන දෙයක්. ඉස්සර කාලේ මිනිස්සු මුදල් විදියට පාවිච්චි කරේ එදිනෙදා හොයාගන්න පුළුවන් සිප්පි කටුවක්, ගහක කොළයක් වගේ දෙයක්. මේවට අපි කිව්වා ද්‍රව්‍ය මුදල් කියලා. හැබැයි මේ ද්‍රව්‍ය මුදල් වල කාලයක් යනකොට ගැටලුවක් වෙනවා. ඒ තමයි එක පැත්තක ද්‍රව්‍ය පිළිගන්න ද්‍රව්‍ය මුදල් තව තැනක පිළිගන්නේ නැති වෙන්න පුළුවන්. අපි කිව්වොත් ලංකාවේ පහත රට පිළිගන්න මුදල් උඩ රටට යනකොට පිළිගන්නේ නැහැ. ඒ හින්දා මිනිස්සු පුරුදු වුණා වෙනත් මුදල් වර්ගයකට මාරු වෙන්න. ඒ තමයි රත්තරන් රිදී පාවිච්චි කරලා තමන්ට හුවමාරු මාධ්‍ය විදියට යොදාගන්න. ඉතින් රත්තරන් වලින් රිදී වලින් කාසි හදන්න මිනිස්සු පුරුදු වෙලා හිටියා. හැබැයි කාලයක් යනකොට මේ රත්තරන් රිදී කියන ලෝහ ළමයි හොයාගන්න අපහසු දේවල්. ඒ හින්දා සුලභත්වයක් නැහැ. කාලයක් යනකොට මේ ලෝහ පාවිච්චි කරන්න බැරි වෙනවා. ඉතින් මිනිස්සු පුරුදු වුණා වෙනත් මුදල් වර්ගයකට යොමු වෙන්න. ඒ තමයි වර්තමානයේ අපි පාවිච්චි කරන කාසි හා නෝට්. මේවට අපි කියනවා නිමිති මුදල් කියලා. මේ නිමිති මුදල් වල තියෙන ලක්ෂණය තමයි මේ නිමිති මුදල් වල ඒ මුදලේ සඳහන් වෙන වටිනාකම ඒකේ භෞතිකව නෑ. දැන් ඔයා රුපියල් 20 කොළයක් අරගෙන බැලුවොත් ඒ කඩදාසි කෑල්ල ඇත්තටම රුපියල් 20ක් වටිනවා. ඒ කඩදාසි කෑල්ල රුපියල් 20ක් ඇත්තටම වටින්නේ නැහැ. හැබැයි ඒකට රජයේ විසින් රුපියල් 20ක වටිනාකමක් ආරෝපණය කරලා තියෙනවා. මේක තමයි නිමිති මුදල් වල තියෙන ප්‍රධානම ලක්ෂණය උනේ. ඉතින් මේ නිමිති මුදල් භාවිතයට කාලේ ඉඳන් වර්තමානයේ වෙනකම් අපිට පාවිච්චි වෙනවා. අපි ගණදෙනු කරන්න පාවිච්චි කරනවා. ඒ වගේම 18 වෙනි සියවසේදී ළමයි කාර්මික විප්ලවය කියලා දෙයක් ඇති වුණා. අපි මේ කාර්මික විප්ලවය කියලා අදහස් කරන්නේ මේ කර්මාන්තවල ඇති වෙච්ච දැවැන්ත වර්ධනයට. මේ 18 වෙනි සියවසේ මේකේ ප්‍රතිඵලයක් විදිහට නිෂ්පාදනය කාර්මීකරණය වෙන්න ගත්තා. ඒ කියන්නේ මහා පරිමාණ විදියට නිෂ්පාදනය කරන්න මිනිස්සු පෙළඹුණා. ඒ වගේම කර්මාන්තවලට උදව්වක් විදියට එක එක සේවා ලෝකයට ආවේ. තමයි බැංකු සේවා ආවා, රක්ෂණ සේවා ආවා, ප්‍රවාහන සේවා ආවා, ගබඩා කරන සේවා කියලා ආවා. මේ වගේ එක එක සේවා වර්තමාන ලෝකයට ආවා මේ කාර්මික විප්ලවයත් එක්ක. මේ බැංකු පැමිණීමත් එක්ක ආපු මුදල් විශේෂයක් තමයි අපි බැංකු මුදල් කියලා කියන්නේ. එතකොට මේ බැංකු මුදල් කියලා හඳුන්වන්නේ චෙක්පත් කියන ගණදෙනු කරන්න පුළුවන් ලියවිලි විශේෂයකට. සමහර විට ඔයා චෙක් එකක් දැකලා ඇති. චෙක් එකක් දැකලා නැත්නම් අදම ගිහිල්ලා හොයාගෙන බලන්න චෙක් එකක් කියන්නේ මොකද්ද කියලා. එතකොට මේ චෙක් එකක සඳහන් වෙනවා කාටද ගෙවන්න ඕනේ, කවුද කීයක් ගෙවන්න ඕනේ, ඒ වගේම කොහෙන්ද ගෙවන්න ඕනේ කියන සහ
ඒ විස්තරය ඒ වගේම ම ගෙවන්න බලය පවරලා ජංගම ගිණුම් හිමියේ තමන්ගේ අස්සනේ නිකුත් කරන ලියවිල්ලක් තමයි මේ අපි චෙක් පත කියලා හඳුන්වන්නේ. ඊට පස්සේ කාලයත් එක්ක තාක්ෂණයේ දියුණුවත් එක්ක ළමයි ලෝකයට එනවා හරපත් සහ ණයපත් කියලා කාඩ් විශේෂයක්. අපි මේවට තේරෙන භාෂාවෙන් කියනවා ඩෙබිට් කාඩ් සහ ක්‍රෙඩිට් කාඩ් කියලා. එතකොට මේව පොදුවේ අපි හඳුන්වනවා විද්‍යුත් මුදල් විදිහට. මේ විද්‍යුත් මුදල් කියන එක තවත් දියුණු වෙලා ලෝකයේ අද පාවිච්චි වෙනවා ජංගම මුදල්. එහෙම නැත්නම් මේවට අපි කියනවා e cash, m cash කියලා හඳුන්වනවා. අද අපි පාවිච්චි කරන easy cash, m cash වගේ දේවල් අයිති වෙන්නේ මේ ජංගම මුදල් කියන ඒවාට. ඊළඟට දැන් ලෝකයේ මේ තාක්ෂණයත් එක්ක දියුණු වෙද්දී ලෝකයට එනවා විද්‍යුත් වාණිජ්‍ය කියලා දෙයක්. මේ විද්‍යුත් වාණිජ්‍ය කියලා අපි අදහස් කරන්නේ තොරතුරු තාක්ෂණය පාවිච්චි කරලා ව්‍යාපාර කටයුතු, ව්‍යාපාරයේ ගනුදෙනු අන්තර්ජාලය හරහා සිදු කරන එකට. දැන් ඉස්සර නම් අපිට ඇඳුමක් ගන්න ඕන නම් අපිට ඒ කඩේට ගිහිල්ලා ඇඳුම ෆිටෝන් කරලා බලලා කැෂියරට සල්ලි ගෙවලා ඒ ඇඳුම අරන් ඉන්න ඕන. එහෙම නැත්නම් ගෙදෙට්ට බඩු ගන්න ඕන නම් කේල්ස් එකට ගිහිල්ලා, එහෙම නැත්නම් ෆුඩ් සිටියකට ගිහිල්ලා අපිට ඕනි කරන බඩු ටික තෝරගෙන අරගෙන එන්න ඕන. හැබැයි අද අපිට එතෙන්ට යන්න අවශ්‍යතාවයක් නැහැ. අපිට ගෙදර ඉඳන්ම අපේ ලැප්ටොප් එකෙන්, එහෙම නැත්නම් ෆෝන් එකෙන් එයාලගේ වෙබ්සයිට් එකට ලොග් වෙලා අපිට ඕනි කරන බඩු සිලෙක්ට් කරලා ලා පේමන්ට් එකත් එහෙම ඔන්ලයින් කරලා බඩු ටික ගෙදෙට්ට ඩිලිවර් කරගන්න පුළුවන්. කඩේට යන්න කිසිම අවශ්‍යතාවයක් ඇති වෙන්නේ නැහැ. මේකට අපි කියනවා ළමයි විද්‍යුත් වාණිජ්‍ය කියලා. මේ විද්‍යුත් වාණිජ්‍ය දියුණු වෙලා අද ජංගම වාණිජ්‍ය කියන එක. එහෙම නැත්නම් ජංගම දුරකථන ආශ්‍රේ ව්‍යාපාර ගනුදෙනු කරන්න වර්තමානයේදී ව්‍යාපාර පෙළඹිලා තියෙනවා. ඉතින් මම හිතනවා මේ ව්‍යාපාර කොහොමද විකාශනය වුණේ කියලා ඔයාට පැහැදිලි ඇති කියලා. ඊළඟට මම යන්නේ ව්‍යාපාරවල තියෙන ප්‍රධාන කාර්යයන්. එහෙම නැත්නම් ව්‍යාපාරයක් ඇයි ව්‍යාපාරයක් අපි කරගෙන යන්නේ කියලා. ඒතර ව්‍යාපාරවල තියෙන ප්‍රධාන කාර්යයන් ළමයි මම ඔයාට කරුණු පහක් යටතේ පෙන්නන්නම්. ඒ ප්‍රධාන කාර්යයන් පහක්. ඒ තමයි පළවෙනිම කාර්යය තමයි නිෂ්පාදනය කරන එක. ඒ කියන්නේ අපි අර කලින් කතා කරපු මිනිස් අවශ්‍යතා සහ වමනා සම්පූර්ණ කරන්න භාණ්ඩයක් හෝ සේවාවක් ව්‍යාපාර නිපදවනවා. මේ නිපදවලා ඒ භාණ්ඩ ව්‍යාපාරවලට සිද්ධ වෙනවා තමන්ගේ පාරිභෝගිකයන්ට හඳුන්වලා දෙන්න. මේ හඳුන්වලා දෙන්න නත් අපිට යම් යම් ක්‍රම ශිල්ප පාවිච්චි කරන්න. ඉතින් මේකට අපි කියනවා ළමයි අලෙවිකරණය කියන. ඒ වගේම දැන් අපි ව්‍යාපාරය කරගෙන යන්න අපිට මුදල් රැස් කරගන්න ඕනේ. ඒ වගේම අපි රැස් කරන මුදල් හරි විදියට ආයෝජනය කරන්නත් ඕනේ. එහෙම කරොත් තමයි අපිට අපේ ව්‍යාපාරය සාර්ථකව ඉදිරියට කරගෙන යන්න පුළුවන්කම ලැබෙන්නේ. ඉතින් මේකට අපි කියනවා ළමයි මූල්‍ය කළමනාකරණය කියලා. ඊළඟට මම ඔයාලට පැහැදිලි කරලා දෙන්නේ මානව සම්පත් කළමනාකරණය. එහෙම නැත්නම් මේ පාඨමාලාවේදී අපි විස්තරාත්මක විදියට කතා කරන්න බලාපොරොත්තු වෙන කළමනාකරණ ශිල්ප ක්‍රමය ගැන. වර්තමානයේදී ළමයි ව්‍යාපාරයක ඉන්න වැදගත්ම සම්පද අපි අඳුර ගන්නවා ආයතනයේ ඉන්න සේවකයෝ කියලා. මොකද මේ සේවකයින්ට සේවකයෝ අනෙක් සම්පත් එක්ක ගත්තාම සජීවී, ඒ වගේම එයාලගින් පුහුණු කිරීම මගින්, එයාලා දිරිගැන්වීම මගින් අපිට පුළුවන් වඩා වැඩි නිෂ්පාදනයක් බිහි කරගන්න. ඉතින් මේ මානව සම්පත් කළමනාකරණයේදී අපි කතා කරන්නේ කොහොමද ආයතනයක් ආයතනයේ ඉන්න සේවකයොත් එක්ක ගනුදෙනු කරන්න ඕනේ. කොහොමද මේ මානව සම්පත කියන එක අපි ඵලදායී විදියට ව්‍යාපාරයට යොදවගන්නේ කියලා. අවසාන කාර්ය විදියට මම ඔයාලට කිය දෙන්නේ පරිේෂණ සහ සංවර්ධන. ඒ කියන්නේ ව්‍යාපාරයක් දෙකින් දිගටම කරගෙන යනකොට කොහොමද අපි අපේ නිෂ්පාදනය දියුණු කරගන්නේ. දැන් ඔයා ගත්තොත් Apple phone එකක්. Apple phone එක මේට අවුරුදු ගානකට කලින් හඳුන්වා දෙද්දී තිබ්බේ නැති ෆීචර්ස් ගොඩක් අද වෙනකොට අපිට Apple iPhone 13 එකේ එහෙමනේ අපිට දකින්න පුළුවන්. ඉතින් කොහොමද මේ නිෂ්පාදනය දියුණු වෙලා තියෙන්නේ? ඒකට හේතුව තමයි මේ ආයතනය, එහෙම නැත්නම් Apple company එක මේ Apple device එක ගැන එයාලා රිසර්ච් කරනවා
කරලා 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 පාරිභෝගිකයන්ගෙන් එයාලා ගන්නා ෆීඩ්බැක් එකක්. ඒ ෆීඩ්බැක් මත එයාලා එයාලගේ ප්‍රොඩක්ට් එක ඩෙවලොප් කරනවා. ඉතින් මේකට අපි කියනවා ළමයි පර්යේෂණ සහ සංවර්ධන කටයුතු කියලා. ඉතින් මේ පර්යේෂණ සහ සංවර්ධනය කියන එකත් අද කාලේ ව්‍යාපාරයක වැදගත්ම සාධකයක් වෙලා තියෙනවා. ඉතින් මම හිතනවා ඔයාට මේ ව්‍යාපාරයක් කියන්නේ මොකද්ද කියලා, එහෙම නැත්නම් අපි මොකද මානව සම්පත් කළමනාකරණය ඉගෙන ගන්න ඕනේ කියලා අවබෝධයක් ලැබෙන්නේ නැති කියලා. ඉතින් අද පාඩමෙන් ප්‍රශ්න තියෙනවා නම් දැන් මේකේ chat box එකට දාන්න.